දවසක් ඒවා ආදරණීය දුවේ පුතේ ඔන්න අපි දෙක වසරේ දැන් අවසාන පාඩම පළවෙනි වාරයට නියමිත අවසාන පාඩම කිව්වහම ආනේ මෙච්චරයිද පාඩම් තියෙන්නේ හරිම ෂෝක් කියලා හිතන්නේ නැති නැහැ පළවෙනි වාරයට නියමිත පුතේ අවසාන පාඩම තමයි 11 වෙනි පාඩම දිග මැනීම කියලා කියන්නේ ඔන්න එහෙමනම් අපේ දැන් අප්‍රේල් නිවාඩුව ළඟම එනවනේ අවුරුදු නිවාඩුව නේද ඉතින් අපි හරියට මේ දැන් කොරෝනා වසංගතයත් එක්ක තමයි අපි චුට්ටක් පස්සෙන් ගමන් කරන්නේ හැබැයි අපේ පන්තියේ අපි හරියටම නියමිත කාලයට වේලාවට ඕන විෂය නිර්දේශ ආවරණය කරමින් ඉදිරියට යනවා ඒ නිසා දැන් පළවෙනි වාරයේ අවසාන වෙන ළඟ නිසා පළවෙනි වාරයේ අවසාන ගණිතය පාඩම අද අපි ඔන්න කරන්න තමයි සූදානම් ඉන්නේ පාඩමේ නම තමයි පොතේ දිග මැනීම දැන් පොතාලට මතක ඇති අපි දිග මැනීම මැනෙලා නැහැ දිග සැසඳුව එකේ පන්තියේ ඉන්නකොට දැන් පොතා ළඟව තියෙන CR පොත කොයි සාමාන්‍ය එක්සර්සයිස් අභ්‍යාස පොත් කියලා කියන්නේ අභ්‍යාස පොත කොයි ලං කරගන්න බලන්න දිග මනින්න තියෙන්නේ දිග කිව්වහම ඉතින් දිග උස අපේ පාඩමේ දිග සහ උස කියන දෙකම අපිට මනින්න තියෙනවා අපි දිග මැනීම පාඩමේ නම නිසා අපි මුලින්ම දිග බලමු හොඳද එහෙම නැත්නම් පුතාලා ගණිතයේ වැඩ පොතයි ගණිතයේ ලියන පොතයි ගන්නකෝ එහෙම නැත්නම් CR පොතකුයි අභ්‍යාස පොතකුයි ගන්නකෝ අපි බලමු කොහොමද මේ දෙකේ දිග වැඩිපුර දිග මොකද්ද කොට මොකද්ද කියලා කොහොමද බලන්න කියලා. හරි. එහෙනම් දැන් කොහොමද අපි බැලුවේ? මතක් කරගන්න වෙනවා අපිට. නේද? ඔව්. එහෙනම් ඔන්න ටීචර් ගන්නවා CR පොතක්. ඔන්න තියෙනවා CR පොත. මේ තියෙන්නේ මොකද්ද? CR පොත. දැන් CR පොත පුතේ අපිට ඕනනේ සාමාන්‍ය පොතකුත් නේද? අභ්‍යාස පොතකුත්. හරි. ඔන්න ටීචර් ගත්තා අභ්‍යාස පොතකුත්. හරි. දැන් මේ දෙක මෙහෙම තැන් තැන් වල තියාගෙන දිග බලන්න පුළුවන්. වැඩිපුර දිග මොකද්ද? අඩුවෙන් දිග මොකද්ද? එහෙම නැත්නම් දිග කොට මොකද්ද කියලා බලන්න පුළුවන්ද? බැහැ. ඒක තමයි. අපි එහෙනම් මේකට වැඩක් කරා නේද? මොකද පුතේ කරේ අපි ආයෙමත් මතක් කරගමු එකේ පන්තිය කොහොමද අපි දිග එකයි කොට එකයි හෙව්වේ කියලා අපි මොකද කරේ මේ පොත් දෙකම එක ළඟින් තියාගත්තා ඔන්න ඩිෂ ළඟින් තියාගත්තා දැන් ඔන්න එක ළඟ තියෙන දැන් හොයන්න පුළුවන්ද මොකද්ද වැඩිපුර දිග මොකද්ද අඩුවෙන් දිග කියලා එහෙනම් දිග කොට පොත හොයන්න පුළුවන්ද බැහැ එහෙනම් මේකට අපි කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා මොනවද ඒ දේවල් ටික කියලා ඔන්න මතක් කරගමු පොත් දෙකම එකම පටන් ගන්න සීමාවක තියාගන්න ඕන නේද මෙන්න මෙහෙම ඒත් එක්ක මොන පොත් දෙක අපි නිදි කරවන්න ඕන එහෙම නැතුව මෙහෙම ඇල්ලුවොත් එහෙම අපිට බලන්න වෙන දිග නෙමේ උස නේද පොතේ හරි ඔන්න එහෙනම් නිදි කෙරෙව්වා නිදි කරවල මොකද කරන්නේ පොත් දෙකම එක කෙලින් නේද එක කෙලින් තියෙනවා ඒ වගේම පටන් ගන්න සීමාව දෙකේම එකම සීමාවක් අපි කරගන්නවා හා ඔන්න එහෙමනම් ඊට පස්සේ අපිට බලන්න පුළුවන් දැන් මොකද්ද වැඩිපුර දිග මොකද්ද කොට කියලා ඔන්න පොත් දෙකම අපි එකම සීමාවක් පටන් ගන්න සීමාව එකම විදිහට තියාගත්තා සරල රේඛාව එකම රේඛාවක් දිගේ හරි කෙලින් ඔන්න තියලා බලනවා මොකද්ද දිග මොකද්ද කොට කියලා එහෙනම් වැඩිපුර ගොඩක් ඉස්සරහට යන්නේ දිගින් වැඩි එක නේද චුට්ටක් ඉස්සරහට යන්නේ කොට එක එහෙනම් කො බලන්න අපි බලමු අභ්‍යාස පොතද CR පොතද දිගින් වැඩි CR පොතනේ මේ බලන්න මේක ගොඩාක් ඉස්සරහට ගිහින් තියෙනවානේ පහු කරගෙන අභ්‍යාස පොත පහු කරගෙන ගොඩාක් ඉස්සරහට ගිහින් තියෙනවා CR පොත එහෙනම් දිග වැඩි CR පොත නේද එහෙනම් කොට බලන්න අඩුවෙන් ඇවිත් තියෙන ඉස්සරහට අභ්‍යාස පොත එහෙනම් කොට පොත තමයි අභ්‍යාස පොත නේද පොතේ ඔව් දැන් මේකම අපිට බලන්න පුළුවන් දරුවනේ උස මොකද්ද වැඩිපුර උස කියලා නිදි කරවල තියෙන පොත් දෙක කෙලින් හිටවන්නයි තියෙන්නේ කෙලින් හිටවන්නයි තියෙන්නේ ඕන උස බලනකොට
ඒත් අර කලින් වගේමයි පුතේ පටන් ගන්න කකුල් දෙක අපි දැන් උස බලනකොට යාළුවත් එක්ක එහෙමත් අපේ ගෙදර අයත් එක්ක උස බලද්දි කකුල් දෙක දෙගොල්ලම එකම තැනකට තියන් හිටියේ නේද පොතල් කොටුවක් කොට නැගලා තාත්තත් එක්ක උස බලුවේ නැහැ නේ අම්මත් එක්ක උස බලුවේ නැහැ නේද ඒ නිසා දෙන්නම සරෙප්පු දානවා සරෙප්පු ගලලා උස බලුවේ නේ හංගෙට මම බලා ගන්න ඕන නිසා නේ ඔව් ඒක තමයි ආයෙ නිසාම පොත් දෙක සරෙප්පු හැම ගලවලා එකම තැනක එකම කෙලින් තැනක ඔන්න තියාගත්තා ඊට පස්සේ බලන වැඩිපුර උඩට ගිහින් තියෙන වැඩිපුර උඩට ගිහින් තියෙන කවුද එයා තමයි අවශ්‍ය වැඩි එහෙනම් මිටි වෙන්නේ අඩුවෙන් නේද අඩුවෙන් දුර ගිහින් තියෙන එක්කෙනා තමයි මිටි උස මිටි නේද උසින් වැඩි උසින් අඩු ඔන්න අපි හඳුනගත්ත එකේ පන්තියේ මෙන්න මේ ආකාරයෙන් තමයි දිග උස සංසන්දනය කරන්නේ මැන්නේ නැහැ අපි නේද මැන්නේ නැහැ දරුවනේ සැසඳුවා දිග සැසඳුවා උස සැසඳුවා නේද පුතේ ඔව් එහෙමනම් ඕන්න අපි දැන් එකේ පන්තියේ පාඩම මේ විදිහට මතක් කරගෙන දෙකේ පන්තියේ දිග මැනීමේ පාඩමට තමයි දැන් එන්න සූදානම් වෙන්නේ හොඳයි දැන් පුතා ළඟව තියෙනවා ගිනි කූරු ඉරටු බීම බට මේ වගේ දේවල් ගොඩක් තියෙනවා නේද ඔව් එහෙමනම් දැන් අපි දිගමනින්නේ කොහොමද මේ දේවල් වලින් කියලා බලන්නයි හදන්නේ හොඳයි එහෙමනම් අපි හැමෝම එක දෙයක් අරගමු මොනවා හරි එක දෙයක් අරගමු අපි පොතක් ගමු නේද පොතේ දිග බලන්න ලේසියිනේ නේ ඒ නිසා අපි ඔන්න පොතක් ගන්නවා CR පොතක් අරගමු අපි CR පොතක් අරගෙන CR පොතේ දිගමනින්නයි යන්නේ අභිමත ඒකක වලින් තමා දරුවනේ අපි දිගමනින්නේ එතකොට අපිට කැමති කැමති දේවල් වලින් දිග බලන්න පුළුවන් නේද අපිට කැමති කැමති දේවල් යොදාගෙන දිග බලන්න හැකියාව තියෙනවා එහෙනම් මොනවද අපි ගන්න කැමති කැමති දේවල් දැන් මම පුතාලට කිව්වා බීම බඩ කිහිපයක් ඒ වගේම ඉරටු මේ දෙක සමාන දිගින් තියෙන ඉරටු කිහිපයක් ඒ දෙකම ගිනි කූරු සූදානම් කරගන්න කියලා ඉතින් අපි අන්න ඒ දේවල් ටිකේ මේ පොතේ දිග කොච්චරක්ද කියලා බලමු හොයලා බලමු හොඳයි අපි එහෙනම් මුලින්ම බීම බටෙන් කොච්චරක් මේ පොත දිගයිද කියලා බලන්නයි හදන්නේ හරි එහෙමනම් දැන් පුතාලගේ මේස උඩින් තියාගෙන මේ ක්‍රියාකාරකම කරන්න පුළුවන් එහෙනම් දැන් බීම බටේ තියන්නේ ඔන්න පුතාලට මේ වගේ බීම බටයක් තියෙනවා හැමෝම ළඟ දැන් බීම බටෙන් දිග මනින්න පටන් ගන්නයි හදන්නේ එතකොට අපි දැනගෙන ඉගෙනගෙන ඉන්න ඕන දේවල් කීපයක් තියෙනවා අපි එක කෙලවරකින් තමයි පුතේ දිගමනීම පටන් ගන්න ඕනේ ආරම්භ කරන්න ඕනේ එක ස්ථානයකින් නේද එහෙම නැත්නම් මෙතන තැන් තැන් වලින් කියලා අපිට දිග බලන්න මනින්න ගන්න බෑ කැමති කැමති තැන් වලින් කියලා හොම හොම දිග බලන්න බෑ නේද පටන් ගන්න තැන අපි හරියටම ආරම්භක සීමාව පටන් ගන්න තැන නිශ්චිත වෙන්න ඕන ඒ වගේම පුතේ ඇදේට යන්න බෑ හරි කෙලින් යන්න ඕන හොඳද හරි කෙලින් යන්න ඕන හා හොඳයි අපි බලමු එහෙමනම් ඔන්න අපි පොත තියා ගන්නවා මේ ආකාරයට තියාගෙන මුලින්ම ඔන්න බීම බටෙන් දිග බලන්නයි හදන්නේ හරි ඔන්න කෙරවලවල් දෙක පොතේ කෙරවල සහ බීම බටේ කෙරවල එකම ස්ථානයක තියාගත්තා හරි ඔන්න දැන් බීම බටේ ඇවිත් තියෙනවා මේ දක්වා නේද දුරක් ඇවිත් තියෙනවා ඊට පස්සේ දැන් තව චුට්ටක් ඕනනේ තව බීම බටයක් අපි ගන්නවා හරි ඔන්න ගත්ත බීම බටයක් මේ බීම බටේ අවසන් ඔන තැනේ ඔන්න අනිත් බීම බටේ තියෙනවා දැන් මොකද වෙන්නේ මොකද වෙන්නේ බීම බටේ එළියට පැනලා නේද එහෙනම් තවත් බීම බටයක්ම දිග නැහැ පොත බීම බට එකයි තව ටිකක් තියෙනවනේ එකයි ටිකයි දැන් බලමු අපි හරියටම කෙළවරවල් දෙක එක ළඟ තියෙන්න ඕන හරිද පුතේ කෙළවරවල් දෙක එකම තැන තියෙන්න අපි දිගමැනීම කරන්න ඕන හරි අපි එහෙමනම් පුතාලගේ පොතේ දිග අපි මේ ආකාරයෙන් වගුවක් සකස් කරගත යුතුයි මේ සඳහා අපි බලමු අපි බලන්නේ පොතේ දිග නේද පුතේ පොතේ දිග හොයන්නේ අපි ඒක ලියා ගන්නවා මෙන්න මේ විදිහට
ඔන්න බලන්න බීම බට කීයක්ද කියලා නේද? බීම බට වලින් බලනවා කීයක් තියෙනවද කියලා. ඒත් එක්කම ගිනි කූරු. ගිනි කූරු කීයක් තියෙනවද කියලා බලන්න. ඒත් එක්කම ඉරටු. ඉරටු කොච්චරක් තියෙනවද කියලා බලනවා. අපි මේ දේවල් නැනලා සටහන් කරගම බීම බට තියෙන අපිට එකයි ටිකයි නේද? ආ තව ටිකක් තමයි තියෙන්නේ. එකයි ටිකයි. හරි. එහෙනම් දැන් ගිනි කූරු කොච්චරක් තියෙනවද කියලා බලමුද අපි? ගිනි කූරු කොච්චරක් තියෙනවද කියලා? ගන්න බලන්න එහෙනම් ගිනි පෙට්ටිය. අන දැන් අපි ඔන්න ඉරටු වලින් දිගමනින්නයි හදන්නේ. අපිට ඔන්න මේ ආකාරයෙන් තියාගත්තාම ලේසි. එහෙම නැත්නම් එහෙම අමාරුයි දිග බලන්න හරියටම. දැන් ඉරටු ගන්නකොට එක සමාන නේද? එක එක දිගින් යුතු ඉරටු ගන්න බෑ. ඔක්කොම ඉරටු ටික එක සමාන ප්‍රමාණයේ ඉරටු වෙන්න ඕන. හරි. එහෙමනම් ඔන්න අපි කියවන එක කෙරවලකින් තියන පටන් ගන්න ඕන කියලා නේද? හරි. ඔන්න අපි එක කෙරවලකින් පටන් ගත්තා. ඒ වගේම අපි කිව්වා එක දිගටම මේක ගෙනියන්න ඕන කියලා නේද? හරි. ඔන්න එකයි ඒකේ අවසාන කෙරවලෙන් පුතේ අනිත් ඉරටුව අපි තියා ගන්නවා. ඔන්න මේ විදිහට තියාගත්තා. ඊතර බලන්න. හරි කෙලින් හිටින්න ඕන. හොඳයි. ඔන්න එහෙමනම් 1 2 ඉරටු කීයද තිබ්බේ පුතේ? ඉරටු 2යි. නේද? ඔව්. එහෙනම් ඔන්න අපි පොතේ සටහන් කරගන්න. දැන් පුතාලගේ ඉරටු වලින් බලනකොට පුතාලගේ ඉරටු මීට වඩා කුඩා ප්‍රමාණයකක් නะ. ඊට වඩා ප්‍රමාණය වැඩි වැඩි වාර සංඛ්‍යාවක් තියන්න වෙනවා. හැබැයි අපි හිතමුකෝ පුතාලගේ ඉරටු මේ හා සමාන දෙකක් නම් පුතාලට දෙකයි කියලා මේ චුට්ටක් එළියට පැන්නේ. ඒ ටික අපි කමන්නේ එහෙම හිත දෙකයි කියලා හිතාගමු. හරි. ඔන්න එහෙනම් ඉරටු දෙකක් තිබුණා. අපි ඔන්න පොතේ ඒක සටහන් කරගන්න ඕන. ඊළඟට අපි බලනවා ගිනි කූරු කීයක් තියෙනවද කියලා. ඔන්න අපි ගිනි කූරු තියලා බලන්නයි හදන්නේ කීයක් තියෙයිද කියලා. හරි. ඔන්න එහෙනම් අපි ඒක කෙරවලකින් පටන් ගන්න ඕන. ඔන්න කෙරවලේ තියාගත්තා. ඊළඟට තියෙන ගිනි කූරු පුතේ අපි අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ අනි ඊළඟ කෙරවල හිසගාවෙන් තමයි ඊළඟ ගිනි කූර අපි තියාගන්න ඕනේ. චුට්ටක්වත් ඈත් වෙන්න බෑ. ඔන්න එක ඊළඟට ඒක හිසගාවෙන්ම ඔන්න අපි තියාගත්තා. ඊළඟ ගිනි කූර දෙක ආයම ඒ හිසගාවෙන්ම ආයමත් අපි ගිනි කූර තියාගත්ත ඔන්න තුන. දැන් මේක එක කෙලින් ඉරක පුතේ යන්න ඕනේ. කෙලින් යන්න ඕනේ. එහෙම ඇදේට හෙට මෙහෙට හැරි හැරි යන්න බෑ. වංගු අරගෙන යන්න බෑ. ඔන්න තුන. ඊළඟ ආයගිනි පොර ගිහින් තියන්නේ හිස ගාවි. චොට්ටක්වත් ඉඩ තියලා තියෙන්න බෑ. ඔන්න හතර. පොතල දැන් තියලා බලන්න චොට්ටක්වත් වෙනස් වෙන්නේ නැති වෙන්න නේද? හරියටම එහා මෙහා යන්නේ නැතුව කෙලින් ඉරක තමයි දැන් අපි මේක අරගෙන යන්නේ. හා බලමු අපි දැන් 1 2 3 4 5. හා තව තිබ්බ හැකිය අපිට. ආය තියෙනවා 6. ආයත් අපි තියෙනවා 7. ආයත් තියෙනවා 8. තව එකක් තියන්න පුළුවන් නේද? ඔන්න අවසාන කෙරවලෙන් තිබ්බා අපි තිබ්බාම ඒක චොට්ට දිගින් වැඩි වෙනවා. හරි. අපි ඔන්න ඒ ගින පෝර කියන්න බලමු අපි. චූටි ඉඩක් නම් පුතේ තියන්න අපිට අමාරුයි. ගිනි පෝරකම ප්‍රමාණය නැහැ. හැබැයි ඉතින් තියාගන්න පුළුවන් නේද? ඔව්. ඔන්න අපි තිබ්බා. එහෙනම් ගිනි කූරු චොට්ටක් එළියට පනිනවා. ඒක අපි නොසලකා හරිමු. අපි 9යි කියලම මේක ගණන් කරමු. ඔන්න චූට්ටක් එළියට ඇවිත් තියෙන්නේ. ආ 1 2 3 4 5 6 7 8 9. දැන් බලන්න
කෙලින් ඉරක තමා පුතේ මේ ගිනි කුරු ටික අපි තියලා තියෙන්නේ. චුට්ටක්වත් ඇද වෙන්න පුළුවන්ද? ඇද වෙන්න බෑ. ඒ වගේම මේ ඊළඟ ගිනි කුරු තියදී හිදසක් හිටින්න පුළුවන්ද? හිදසක් හිටින්න බෑ. නේද? ආ. ඔන්න ආයත ගණන් කරමු 1 2 3 4 5 6 7 8 9. එහෙනම් ගිනි කුරු කීයක් තිබ්බද පුතේ? ගිනි කුරු 9ක් තිබ්බා. ඔන්න ටීචර්ට ආවේ ගිනි කුරු 9යි 2 2යි. ඔන්න බලන්න පුතේ එකම දිග පොතේ දිග තමයි අපි බැලුවේ. නේද? අපිට කැමති කැමති ඒකක භාවිතා කරලා තමයි අපි දිග බැලුවේ. එතකොට බලන්න පොතේ බීම පටෙන් තිබ්බේ 1යි බොහොම ටිකයි. නේද? 1යි චූට්ටක යොන දිග තිබ්බා. ගිනි කූරු අපිට 9ක් තියන්න උනා. 2 දෙකක් තියන්න උනා. නේද? හොඳයි. දැන් පුතාලත් ඔන දිග බලනවනේ දැන් මේ වෙනකොට. නේද? පුතාලත් CR පොතක් අරගෙන මේ කියන දේවල්ම තියලා දිග බලන ගමන් තමයි ඉන්නේ. දැන් ටීචර්ට ආව දිගම නෙමෙයි පුතාලට ඇවිත් තියෙන්නේ සමහර වෙලාවට. බලමු අපි ගිනි කූරු සහ බීම බටේ නම් සාමාන්‍ය දුරකට අපි දෙගොල්ලංගම සමාන වෙන්න පුළුවන්. හැබැයි ඉරටුවේ ප්‍රමාණයක් ටීච කියපු නැති නිසා ඉරටුවේ ගණන වෙනස් වෙන්න පුළුවන් නේද? දැන් මේක අපි ඉරටුව කඩා ගන්න කියලා සම්මත දිගක් දුන්නේ නැහැනේ. ඇඟිල්ල ප්‍රමාණය හරි මොනව හරි හැමමකුත් කිව්වේ නැති නිසා පුතාලට ඔන්න වෙනස් උත්තර ඇවිත් තියෙන්න පුළුවන්. අපි අහලා බලමු. සිතුකි සිතුකි බලන්න සිතුකි මන පුදිග අපිට කියන්න බීම බටෙන් පොතේ දිග කොච්චරක් තිබුණද? ඔව් බීම බටෙන් මන නේද? කීයක් තිබුණද? 1යි 2යි. ආ 1යි 2යි. ඔයාගේ පොතේ දෙච්චරම තමා දිග තිබ්බේ නේද? හරි. ගිනි කූර වලින් කීයක් තිබුණද? ගිනි කූර වලින් මන්නාම 9යි. ආ 9යි 9යි. එතකොට පුතාගේ ඉරටුව ඉරටුවෙන් මන්නහම කොච්චරක් තිබුණාද? 2යි. ආ එහෙනම් සිතුකි තරම් තියෙන දේශක වගේම ඉරටුවක් නේද? හරි. අපි බලමු සෙනොල් මෙතසාරි. මෙතසාරි බලන්න මට කියන්න. මෙතසාරි මැනපු දිගවල් කොහමද ආවේ කියලා බීම බටෙන් මන්නහම පොතේ දිග කොච්චරක් ආවේ මෙතසාරිට? කීයද පුතේ? 1යි 2යි. ආ 1යි 2යි. බීම බටේ සාමාන්‍ය වෙනස් වෙන්නේ නැහැ දිග නේද? හා හොඳයි. එතකොට ගිනි කුරු කීයක් ආවද? 9යි. ගිනි කුරු ගොඩක් වෙලාවට එකම වගේ. ඒ නිසා පොතක් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා 9ක් ඇවිත් තියෙනවා. හොඳයි. ඊට පස්සේ ඉරටු වලින් කීයක් ආවද? 2යි. දෙකයි. ඔන්න අපි කතා වෙලා වගේ එකම සමාන ඉරටුත් තමයි අරගෙන ඇවිත් තියෙන්නේ නේද? හොඳයි හොඳයි. එහෙනම් දැන් ඔන්න ඔයාලා පුතේ ඔයාලගේ පොත් මේසෙ දිග බලන්නයි හදන්නේ. දැන් මේසෙ දිග මනිනකොට අපිට ගිනි කූරෙන් මනින ටිකක් අමාරුයි වැඩේ කරන්න නේද? ආ මේසෙ දිග මනිනකොට ගිනි කූරෙන් මනින්න අමාරුයි. ඒ නිසා අපි බීම බටේ සහ ඉරටුව කියන දෙක විතරක් භාවිතා කරමු. ආ දැන් මම පුතාලට දෙනවා ක්‍රියාකාරකම් කරන්න. එහෙනම් ඔයාලගේ පොත් මේසයේ දිග බලමු කොච්චරක්ද කියලා තියෙන්නේ. ටීචර් දෙකයි දෙන්නේ පුතාලට. ඒ දෙකෙන් ඒ දෙක යදාගෙන දැන් පොත් මේසේ දිග බලන්න ඕන. එතකොට පොත් මේසේ දිග බලන හැටි පුතාලට ටීචර් මේසේ දිග බලන හැටි කියලා දෙන්න බැරි නිසා ටීචර් කියනවා ටීචර්ගේ පොත් මේසේ දිග ටීචර් මෙන්න මේ ඉරෙන් තමයි දක්වලා තියෙන්නේ. මේ පහළම තියෙන ඉරෙන් තමයි ටීචර්ගේ පොත් මේසේ දිග ටීචර් පෙන්නලා තියෙන්නේ. මම ඒකේ දිග බලන හැටි ඔන්න කරලා පෙන්නනවා. පුතාලා ඊට පස්සේ පුතාලගේ මේසේ ආ මේසේ කෙරවලක් අරගෙන එක ධාරයක් අරගෙන ඒ දිගට හරි කෙලින් තියලා පුතාලත් බලන්න ඕන පුතාලගේ පොත් මේසේ දිග. දැන් ටීචර්ගේ පොත් මේසේ දිග තමයි මේ තියෙන්නේ. මෙතන ඉන්න මෙතෙන්ට තියෙන දුර මේසේ දිග අපි බලමු. බීම බට කීයක් තියෙනවද?
දෙකම ඉරටු කීයක් තියෙනවද හරි අපි ගිනි කූරුවක් ගමු කොනේද ආ නැත්තම් තරහ වෙයිනේ ආ ගිනි කූරුව වලනොත් කොච්චරක්ද කියලා ඔන්න අපි බලනවා හොඳයි එහෙනම් ටීචර් දැන් දිග බලන්න හදන්නේ පොතාල හොඳට බලාගෙන ඉන්න ටීචර්ගේ පොත් මේස දිග තමයි ටීචර්ගේ පොත් මේස දිග මෙන්න මෙතන ඉඳන් මෙතනට තියෙන්නේ ඔන්න ටීචර් බලන්නයි හදන්නේ පොත් මේස දිග කොච්චරක් තියෙනවද ඉස්සලාම බීම බටනේ ඔන්න බීම බට ගන්නවා බීම බට අරගෙන අපි පටන් ගන්න එක කෙරවලකින් නේද පුතේ ඔන්න කෙරවලකින් තිබ්බා ආ ඔන්න බීම බටේ තිබ්බා හරි අවසාන කෙරවලේ ඉඳන් පටන් ගන්න. හරි කෙලින් අපි ඉස්සරහට ගෙනියන්නත් ඕන. හා. තව බීම බට තියන්න පුළුවන් අපිට. එනිසා තව බීම බට යන්නමු අපි. හා. දැන් මේ බීම බටේ කියලා මේ හරියෙන් තිබ්බදී හරියනවද? හා? නැහැ. ඇයි? මෙතන හෙදසක් හිටිනවද? ඒ නිසා අපි පොතේ බීම බටේ තියෙනකොට මේකේ අවසාන කෙරවල තියෙන තැන. ආ. එතෙන්දම වදින්න ගෑවෙන්නම තියන්න ඕන. එතකම හරි කෙලින් ආ හරි කෙලින් අපි ගෙනියන්න තෝරන ඔන්න එකට එක ගෑවෙන්න හරි කෙලින් ඉරක් වෙන විදිහට තමයි ටීචර් තියාගත්තේ පේනවනේ නේද ඔව් ඔන්න එහෙනම් තවම ඉර ඉවර වුණේ නැහැ අපිට තව බීම පටයක් තියාගන්න වෙයි නේද හරි අපි බලමු තවත් එකක් තියෙනවා ආ ඔන්න එහෙනම් මේ බීම පටේ කෙලවරෙන් තමයි ඊළඟ බීම පටේ ඔන්න තියන්න වෙන්නේ හරි හරි කෙලින් ඔන්න ගියා චුට්ටක් එළියට පැන්න ඒ චුට්ට අපි කමන්නේ අරගමු ඔන්න චුට්ටි ප්‍රමාණයක් පැනලා තියෙන්නේ ඒක අපි හිතමු බීම බට ආවා කියලා හොඳද ආ එහෙනම් බීම බට 1යි 2යි 3යි කීයක් ආවද පුතේ බීම බට 3ක් ආවා නේද හරි අපි ඔන්න එහෙනම් ඒක සටහන් කරගන්න බීම බට 3යි කියලා ඊළඟට ඉරටු වලින් කීයක් තියෙනවද කියලා බලන්න යන්නේ අපි. ඉරටුව තියලා බලමු බලන්න. ඔන්න. ඉරටු තියද්දී අපි ඒ වගේම තමයි දෙනික කෙලවලකින් පටන් ගත්තා. අපි උඩින් තියාගෙන යන ඉරටුව. හා ඔන්න. එක හරියටම එක සමාන කෙල එක කෙලවරකින් තමයි පටන් ගන්න ඕනේ. ඊළඟට ඔන්න. තව බීම බට අපි ඉරටුවක් අරගන්නවා මේ ඉරටුවේ කෙරවලට සම්බන්ධ වෙන විදිහට ඈඩ් කරලා දුරින් කියන්න බෑ ආ මෙහෙම ඇදේට තියන්න බෑ නේද අපි යන පාර ඇද වෙන්න බෑ ඒ වගේම මෙහෙම චොට්ටක් ඉඳ තියන තියන්නත් බෑ හරි කෙලින් යන්නත් ඕන එක දෙකක් සම්බන්ධ වෙන්නත් ඕන ඔන්න සම්බන්ධ වෙන්න තිබ්බා අපි දෙක ඊළඟ බීම බටේ ඔන්න මම අරගන්න ඊළඟ ඉරටුව අරගන්නවා संबंध ආ තව තියන්න පුළුවන් නේද පුතේ හරි ඔන්න අපි තවත් ඉරටුවක් අරගන්නවා ඒකත් ඒ වගේම කෙලවරට කෙලවර සම්බන්ධ වෙන විදිහට ඔන්න තියාගත්තා හතර ආ තව චූට්ටයි තියෙන නේද අපිට එහෙනම් ඒ චූට්ටට ඉරටුවක් තියන්න බෑනේ ඒ නිසා අපි 1 2 3 4 කියලා 4 උත්තරය කියලා ලියමු අපි ඉරටු කීයද පුතේ තිබ්බේ 4යි දැන් ඔන්න ගිනි කූරු. දැන් හිතන්නකෝ දැන් ගිනි කූරු මෙහෙම අපිට එකට 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 තියාගෙන යන්න ගියොත් අපිට ගොඩාක් ගිනි කූරු ඕන වෙනවා නේද පුතේ? ඔන්න ඒකට මල් ළඟ තියෙන ලේසි විසඳුමක්. ඔන්න බලන්න. එච දැන් මේ වගේ දිගම දාලා ඉවරයිනේ. ඒ නිසා මේ දිගම අව අයින් කරනවා. හරි. ඔන්න මේ දිග අයින් කරා. ඊට පස්සේ අපි ගිනි කෝරෙන් කොහොමද බලන්නේ කියලා බලමු. දැන් ඉස්සෙල්ලා පොතේ නම් අපිට ගිනි කෝර එක ළඟ තියාගෙන ලේසි වුණා නේද? දැන් මේක අමාරු වෙන දැන් ඕන ටීචර් මේ සිදුරන තියෙන බෝඩ් එකනේ නේ? ඒ නිසා ඕන ටීචර් බලන්න හදන්නේ මේ දිග ගිනි කෝර වලින් කොහොමද බලන්නේ කියලා අපි බලමු බලන්න. ඕන.
Gini kure mane ne giha moka de wene kela ona balana pote gini kure api mene me ya karen tia gano na awasana kera wale kina patanga ne kera giwa ne ona api etene sarapona dagano eka awasana wene tene sarapona dagano iri pasi kure tana gini kure ustana ma e sarapona tia gata tene ai ma api ona me widi heta gini kure tia na deka de ona Dekai, awasana wenda tani ngona sarakuna dagano, hari meya kare ngona tu kada gani awa istirahate, tune hatere paha haye, api kare ngkada pude ema tamai, dan karan ni eka gini kureti, eka deki, ai ma kira valenti agata. Kira-kira lapor kala hatte atte nawaya dahaya ekolaha dolaha dahatune dahahatere pahalowe Daha saya, daha hat, daha ada dia bilang mana ya baru na, ehna, kia aktif bukan deh, daha, ada aktif bukan, honda bela, udah tapi kalian pada me, liane perlu dulu na, di laka, ini saya beli liane perlu angon na, daha, ada kia lah. Kalim padam ini berdua, nanti dah hari sudah pasang kalian. Ini sahun dah atak tibuna. Nembalan pute, gini kuru, kocir aktif betul, gini kura 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 tiad, gini nanti aja. Eka gini kura bahwita, kerela api salah puna, ek diga salah puna kerana gama onne. Itu orang keep awalnya tiad nene, mana? Tapi kalim gini kuru keep tiad nene bahwita, kerela dengi kama gini kura keep awalnya onne. Tiada 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 sama yang jadi. Tapi pada arah hisat ini yang kita berada sambat dengan video itu bawa lagi. Api awas anak kita berada lakukan kerana lakukan kerana pada yang ayam ini lagi ni kura tiada. Ini video tapi kerana nona honda. Honda mati itu na me diga fani mana tu muka dekia la balan. Fani tu orang teacher kamu godak nene fani dekai dia. Ini sa Eka pan nak bawa kita kena laku nak salaku nak dah nak gamang apa itu pan kocir nak dina pan kiyak diga ini me pot me se diga putaran pan selim balan puluan ni de hari pan sal kiyak sih nanti kita apa itu balan puluan hari apa jamu kau hina pan salak putaran gawat pan salak kini mana orangne pan selim balan lay hadan ni kocir nak diga ini kira pan sal kiyak Jadi putar itu mevange hitalah daya bahagia terlalu. Ini merata part kura gana pulua. Pensal kia tiennya mande. Hari. Enam orang mana yojana kerana loko hamadun dike mani ini gana kiala. Mana kian beran min dulu. Mangko hamadun dike mani ini orang pensal bahagia terlalu. Me pot me sendiri. Kadang teacher ke pot me sendiri. Kita meten ini dah meja pati. Ini pensal bahagia terlalu. Loko hamadun dike mani ini patang gana orang tanah kian mana. मैं दिन तेरा पटाना तो थर्ड टीचर ना ये ना मेसे केरवले ना मेसे केरवले ना हाँ केरवले का देख बा केरवले तेरा मुकुट कराने लोडी मामे और ना हाँ केरवले ने तिया रहा था देख मुकुट कराने लोडी क्या ने बाल में इंदुले मेसे मार कर ला लाखोना दाना को है ना देख मेरे हरी लाखों देख मत थारी दे नहीं नहीं पेंसल नहीं इबर है मेरे साथ नहीं और ना लाखों ना देखा इधर बस आये पेंसल उस लम्हे में करते हैं चिया गांडे में हरियाणा
Mani no na mam bala mani ni widi hari de kiel hari putala kemati e kakea ame biwe bating emrata ira tuwe emrata gini koreng emrata penseling putala kemati e kakea bawi takela dige mani ni widi he mata ko bala na penan wana pe putala penseling dige mani na ma e ke hari de ke hari tunne hari Hatara. Hatara. Pensal kiyak tibada setika? Hatara. Hatara. Dan putar kau bimu pada tiyana wadah? Cuti awar tiyana, teacher. Ganda balan, cuti awar ganda balan. Hari, hari, teman hari. Ha, cuti, cuti, kapal ati ini, ini bima bater. Hari, dem putar bima bater, yang salah guru kerana orang bima bater gudang, jadi mereka samaan ini bima bater ok kan? Hari, dem bima bater berani tiada ni, kini kita ekalang tiada berani killing ira fitir hadan orang ini, ada benda ni tu, ganang kerana kita kacir aktif ini kian. Ha. Ganang kerana kawan tiada berana putta. Dengan orang Abi membuat itu pada hari ini itu, ah anna hal. Kita boleh tiada orang. Hatta. Oh, hatta. 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 Nawaya. Nawaya. Dahaya. Dahaya. Ekolaha. Ekolaha. Dolaha, dolaha, dah hatu ne, bima pada kiyak tiba tu pute, dah hatu ne, tuna, pensel tiba kiyed, pensel ni tiba, hatrai ni, oh, ya kita ngabaran nak ko, dah mana pensel ni nak hatrai tiba, bima pada dah hatu nak tiba, puta itu ngabaran ayi he mau ne kiyela, pensel ni hatrak tiba la bima pada Oh oh. Pencil lukui bim bater body. Aneh, honai. Nape lama? Ada ki mengingat negara. Pencil itu kan dikeh badi ini sah keep baraya tiada none ni. Badi baraga nak tiada none ni. Hebe bim bater dikeh tipe cutta ini sah godap tiada. Oh, ne, una, hari, una. Apa yang kesangkal pia? Boh, melastar lepah dikeh negara. Apa yang setikah hari itu memang dekara.
දැන් බලන්න පොතේ අපි පැන්සල් ගොඩක් අරගෙන පැන්සල් ගොඩ එක දිගට තියාගෙන නම් හැබැයි පැන්සල් අපි එක එක දිගින් තියද්දී නේද? ආ එතකොට ඔන්න අපේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. එතකොට අපි එකම දිගකින් යුතු දෙයක් තමයි පොතේ දිගින් දිගට තියන්න ඕනේ. දිගමනිනකොට හරි? ආ හොඳයි. එතකොට දැන් සෙතික ඒ නිසා තේරුම් ගත්තා පැන්සල් ඔක්කොම ටික එකම උස නෙමේ තිබ්බේ. උස එකට තියලා බලපුවහම එකම වගේ නෙමේ නේද? එකක් උසයි එකක් කොටයි. එහෙනම් ඔක්කොම පැන්සල් එක දිගට තියාගෙන ගියොත් එහෙම අපේ වැඩේ වරදිනවා. ඒ නිසා මොකද කරේ පැන්සල් ටික ඔක්කොම අයින් කරලා කැමති පැන්සල එකක් තෝරගෙන ඔන්න අවසාන ක්‍රමවල සලකුණු කරලා එකම පැන්සලෙන් දිග මෙන්න එතකොට හතරක් අවන්නේ. ඒ වගේ පුතේ අපි යොදා ගන්න ඒකකය නේද? දැන් පැන්සල් භාවිත කරන පැන්සල් ඔක්කොම එකම දිග තියෙන පැන්සල් වෙන්න ඕන. බීම බඩ භාවිත කරන එකක් දිගයි එකක් කොටයි. එහෙම එහෙම බීම බඩ භාවිත කරන්න බෑ. එකම දිගින් තු බීම බඩ භාවිත කරන්න ඕන. හරි. දැන් මම ඔයාලට කියනවා මෙන්න මෙහෙම වැඩක් කරන්න කියලා. ඔයාලා ඉන්න කාමරේ එහෙම නැත්තම් සාලෙත් තියෙනවනේ. හරි. ඔය කාමරේ හරි සාලේ හරි දිග බලන්න කියනවා. ඔයාලා මොකද තෝරගන්නේ? ආ කාමරේ හරි සාලේ හරි දිග හොයන්න දිග බලන්න මොකද්ද තෝරගන්නේ මට කියන්න බලන්න. ගිනි කූර තෝරගන්න ළමයි අත උස්සන්න. ගිනි කූරක් තෝරගන්න ළමයි. ආ ගිනි කූරු එහෙනම් තව පෙට්ටි දෙක තුනක් හතර පහක්වත් ගේන්න වෙයි නේද? ආ ගිනි කූරෙන් දිග බලන්න පුළුවන් ද වල ඉන්න කාමරේ දිග එහෙම නැත්නම් සාලේ දිග? බැහැ නේද පුතේ. ගිනි කූරු තියලා ඔන කොන්දර දිනගන් තියන්න වෙයි නේ. එහෙනම් සාලේ කියලා කියන්නේ එහෙම නැත්නම් කාමරේ කියලා කියන්නේ දිග වැඩි. එතකොට දිග වැඩි දෙයක් මනින්න අපි තෝරගන්න ඒකකයක් මොකද කරන්න ඕනේ? ටිකක් දිගින් වැඩි එකක් කරගන්න ඕනේ. එහෙනම් මොකේ වගේද මනින්න පුළුවන් කියන්න බලන්න මට. ඔලෑ ගෙදර කොස්සක් තියෙනවද? ආ කොස්සක් තියෙනවනේ. ඒක තමයි. කොස ගොඩාක් නැහැ නේ එකට 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 තියන්න. ඒ නිසා ගන්න බලන්න කොස. අපි කොස්යෙන් බලමු අපේ සාලෙ දිග කොච්චරක් තියෙනවද කියලා. දැන් පුතාලෙන සාලෙ නම් සාලෙ දිග බලන්න. කාමරේ නම් කාමරේ දිග බලන්න. එතකොට පැන්සලෙන් පොඩි සලකුණක් දාන්න වෙනවා කොස්ස අවසන් වෙන තැන. නේද? ආ කොසු කීයක් තියෙනවද කියලා කෝ බලමු බලන්න දිග මනලා බලමු. දැන් අපිට බීම බටේ ගතදී ටිකක් ඒ වැඩි වාර ගණනක් මනින්න වෙනවා. හරි. ඔන්න යෙතුම් පටන් ගත්ත වැඩේ කරන්න. අන්න හරි. හොඳයි පුතේ. පැන්සලත් ඕන නේද යෙතුම්? ඒකනේ. ආ දිග බලන්න. ආ බලන්න පුළුවන් ප්‍රමාණයට අපි බලමු. හරි පැන්සල අරන් ගිහලා ඔන්න සලකුණු කරමින් මනින්න ගත්තා. හරියටම හරි. දින්හස් නම් කොසු ගොඩක් තියෙනවා වගේ නේද? දින්හස් කොසු දෙකක් ගෙනත් තියෙනවා. හරි. ඒකත් හොඳ වැඩක් නේද? කොසු දෙකක් තියෙනකොට කරන්න පුළුවන්. එක කොස්සක් තිබ්බා. ආ ඊළඟ කොස එක කෙරවලෙන් තියෙනවා. ආ අනිත් පාරේ ඊළඟ පාර ගිහිල්ලා වයි කොස්ස අරගෙන ඇවිල්ලා තියෙන පුළුවන්. දෙක මාරුවේ මාරුවට තියලා ඔන්න බලන්න හැකියාව තියෙනවා. බොහොම හොඳයි. ඔන්න දිග මනින්න විවිධ අත් හදා බැලීම් කරමින් අපේ ළමයි දිග බලනවා. කොස්සෙන් තමයි දිග බලන්නේ. බලමු බලන්න ඒ වගේ දිග මනින ළමයි අපිට පැහැදිලිව පේන ළමයි කියලා අපිට බලන්න පුළුවන් කොහොමද පවන්නේ දිග මනිනා මෙන්න බලන්න. හරි. පවන්නේ මට අන්මියුට් දාගෙන ගණන් කරන්න හැටි ආ චොට්ටක් ඇහෙන්න සලස්වන්නකෝ. ආ පවන්නේ දැනට කීයක් තිබ්බද කොස්සෙන් පුතේ? දෙකයි. තව තියෙනවද ඉස්සරහට යන්න? තියෙනවා. ආ තියෙනවා. යම් සලකුණ දාපු තැනින් කොස්ස යන්න අවසාන කරවල ආයගෙන තියෙනවා. හරියටම හරි. මන්න තිබ්බා. තුනයි. තුනයි. තුනෙන් ඉවරයිද? ඔන්න කොස්සෙන් තුනක් දිග තිබ්බා පවන්නේගේ සාලේ දිග. බොහොම හොඳයි. හරි. අපේ ළමයි ඔන්න දිග මනින්න ලස්සනට පුරුදු වෙනවා. අපිට එහෙනම් ඔන්න සාලේ දිග කොස්සෙන් මැන්නානේ. හැමෝම මැන්නද? ලිතුලිත් ඔන්න මැන්නලා තියෙනවා. ලිතුලි කොච්චරක් ආවද සාලේ දිග? කොසු කීයක් ආවද? ආ කොසු කීයක් ගේන්න වෙනවද සාලේ දිග මනින්න? ලිතුලි? ආ ලිතුලි? පහක් තිබ්බද? ආ පහයි. හරි හරි හරි. හඳයි සිතුජ කීයක් තිබද සාලි දෙක කොස කීයක් තිබද සිතුජ? පහයි ටිකයි. පහයි ටිකයි. බොහොම හොඳයි. හරි. එහෙනම් අපි බලමු ඊළඟට අපි අරගමු දොර. අපේ දොර. දොරේ උස බලමුද? ආ දොරේ උස බලමුද අපි?
බීම බඩ කීයක් තියෙනවද කියලා බලමුද? දොරේ උස? ආ? හාවේ. ගන්න එහෙනම් බීම බටයක්. ආ එක දෙක එක 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 තියන්න බෑනේ බීම බටේ නේද? ආ තිබ්බොතින් එහෙම මේ දොරේ අලවලා තියන්න බෑ බීමට හැලෙනවා. ඒ නිසා අපි බීම බටේ ලකුණු කරන ගමන් දොරේ උස බලම බලන්න බීම බට කීයක් තියෙනවද කියලා. හැබැයි අවසාන ටික බලන්න නම් මේ උස ගන්න වෙනවා අම්මලාට නේ. ඒ නිසා එහෙනම් උස නෙමෙයි අපි දිගම බලමු. ආ පළල අදෝරේ පළල කියලා කියන්නේ දිග පැත්තට උස කියලා උස තියෙන පැත්ත නෙමෙයි පළල පැත්ත යටින් බලමුකෝ අපි නැත්තම් පුතාලට උස බලන්න ගියොත් එහෙම මෙහෙම උඩට උඩට ගන්න අමාරුයිනේ නේද ඒ නිසා අපි දිග බලමු හරි පුතාල පුතාලගේ දොරේ බලන්න ඕනේ ටීචර් ටීචර්ගේ දොරේ බලන්නයි හදාන්නේ හරිද ඔන්න පුතාල පුතාලගේ දොරේ පළල කොච්චරද කියලා බලනවා ටීචර් වෙන ටීචර්ගේ දොරේ පළල කොච්චරද කියලා බලන්න හදාන්නේ ඔන්න තේනවා අපේ දොර පුතාලා දැන් දොරේ බලනවා පළල කොච්චරද කියලා හරි දොරේ අවසාන කෙරවලේ ඉඳන් පටන් ගන්න ඕනේ ඔන්න බීම බටේ ගිය ඉස්සරහ දිග අපි පැන්සලේ සලකුණු කරන්න ඕනේ ඔන්න මෙතනට කීයක් තියෙනවද පුතේ එකයි ඔන්න අපි ලකුණු කරා එකයි ආ එතන කෙරවල ආයමත් අරගෙන ඇවිල්ලා තියෙනවා බීම බටේ ආ ඊට පස්සේ ඔන්න යනවා මෙතෙන්ට කියන්න හරි කෙලින් යන්න ඕනේ ඇදෙරිග වර්ධිනවා දෙකයි ආයමත් ලකුණු කරපු තැන ආයමත් කෙරවල තියෙනවා ඔන්න ඊයේද තුනයි තව චූටයින දෙන ඒ නිසා ටීචර් ඔන්න කියනවා ටීචර්ගේ දොරේ පළල අපිට දිග කියලා කියන්න බෑ මේක දිග තමයි පොතේ මේ උස වෙලා තියෙන්නේ දැන් උස බලන්න පොතලට උස මන්දිනේ ඒ නිසා පළල තමයි ටීචර් මේ මෑන්නේ කොච්චරක් තිබුණාද බීම බටෙන් තුනක් තිබුණා දැන් පොතාලගේ දොර කොහොමද කියලා බලමු බලන්න කවුද දැන් මැලගෙන ආවේ දොරේ පළල කොච්චරක්ද කියලා බීම බටෙන් ආ ගෙසැඳි කියන්න බලන්න ගෙසැඳි කීයක් තිබුණාද කියලා කොච්චරක් තිබුණාද කොසෙන් කොසෙන් මන්නේ තරම් දොරේ පළල තිබ්බද නැත ආ උසද මන්නේ පුතා පළල පළල කොච්චරක් තිබ්බද කොසෙන් එකයි එකයි නේ එකයි එකයි හරි එහෙනම් අපි බලමු බලන්න තව දොරේ පළල මන්පු ශානුකි ශානුකි කොච්චරක් තිබ්බද බීම බටෙන් ඔන්න ආ දිගට අපිට පොලිමර තියාගෙන යන්න පුළුවන් දැන් අපි පහළම කොටසෙන් ගත දෙන දොරේ පළල පහළට දිගට තියාගෙන යන්න පුළුවන් නේද කොච්චරක් තිබ්බද ශනුකි 4යි 4යි එහෙනම් ශනුකගේ දොර ඔන්න ටීචර්ගේ දොරට වඩා පළල වැඩේනේ ආ ලොකු දොරක් වගේ මට හිතෙන්නේ හඳයි එහෙනම් අපි හැලබල තරොලි තරොලිගේ දොරේ කොච්චරක් තිබ්බද දිග පළල තරුලි හා තාම මනින ගමන් හා හරි හරි මෙතුදි කියන මෙතුදි බලන්න අර මොකද මෙහෙම කොටුවක් ඇවිල්ලා බීම බටන් තුනයි තුනයි එහෙනම් ටීචර්ගේ දොරේ පළලම තමයි නේද හරි මෙතුදි හොඳයි එමනම් ඔන්න දරුවනේ අපිට මේ ආකාරයෙන් ඔයාලා කැමති ඒකක දැන් මෙතන කැමති ඒකක භාවිත කරනකොට පුතාලට මම කිව්වා දැන් හිතනකොට අපි මේක ගිනි කූරෙන් මනින්න ගත්තා කියලා ගිනි කූරෙන් දොරේ පළල මනින්න ගත්තා ඉතින් අද මැනලා ඉන්න කරන්න පුළුවන් වෙයිද අද මනින්න පුළුවන් වෙයිද බෑනේ හිත වෙනකම් මනින්න වෙනවා ඒක තමයි එතකොට පුතේ අපි අභිමත ඒකකේ තෝර ගන්නකොට වැඩි දිග නම් අපි මනින්න හදන්නේ චොට්ටක් දිග වැඩි එකක් තෝර ගන්න ඕන චූටි එකක් අපි හිතමු දැන් ඔන්න අපි හිතන ඔන්න ෆෝන් එකේ ඔන්න දිග බලනවා කියලා එතකොට දැන් අපි බීම බටේ අරගස්සින් හරියනවද නැහැ නේද එහෙනම් එතකොට අපි තෝර ගන්න ඕනේ දිගින් අඩු ඒකකයක් ඒ කියන්නේ හරියට මෙන්න මේ ගිනි කූර වගේ නේද ගිනි කූර වගේ එකක් ඔන්න ඒ සඳහන් හොඳ එහෙනම් දිග අඩු දෙයක් නම් අපි බලන්නේ එතකොට අපි තෝර ගන්න ඕනේ දිග අඩු ඒකකයක් හරි ඔන්න අපි ඒ වගේ අවස්ථා බලමු දැන් ටීචර් ඕන මේකට කියන නම මොකද්ද
ගණ කාභය මතකයිනේ ගණ කාභය කොච්චරක් දිග තියෙනවද කියලා ටීචර් මනිනවා ටීචර් ගන්න ඕනේ මොකද්ද බීම වටේද නැහැ ටීචර් ගන්න ඕනේ පැන්සලද නැහැ නේද ආ ටීචර් ගන්න ඕනේ ඉරටුවද නැහැ ගැලපෙන්නේ නැහැ නේද ගැලපෙන ඒකකයක් සුදුසු ඒකකයක් තමයි තෝරගන්නේ එහෙනම් ගිනි කූර ගැලපෙනවනේ ඔව් ඔව් ඔන්න ගිනි කූරෙන් බලනවා අපි ගිනි කූර තියන්න පුළුවන් අපිට මේක උඩ ඔන්න එක අවසාන කියලා වැඩි ගෑනෙ විදිහට ඔන්න ටික තිබ්බා ඔන්න දෙක එහෙනම් බලන්න ගිනි කූර කොච්චරද තියෙන්නේ ආ ගිනි කූර දෙකයි නේද ගිනි කූර දෙකක් තමයි ඔන්න දෙක තිබ්බේ මේ ඝන කාබයි හරි එහෙනම් දැන් පුතේ ඔයාලා අවබෝධ කරගත්තා කොහොමද අපි දෙකක් මයින් අභිමත ඒකකේ තෝරගන්නේ කියලා තෝරගන්නකොට දිග වැඩි නම් කොයි වගේ ඒකකයක්ද දිග අඩු දෙයක් නම් කොයි වගේ ඒකකයක්ද උසත් ඒ වගේම තමයි උස වැඩි වෙන්න අපි ටිකක් උසින් වැඩි එකක් තෝරගන්න ඕන උස අඩු වෙන්න දිගින් අඩු එකක් අපි තෝරගන්න උස බලන්න නේද හොඳයි එහෙමනම් ඔන්න අභිමත ඒකක භාවිතා කරලා අපි දිග බැලුවා ඊළඟට පොතේ අපිට කරන්න තියෙන පොන්චි වැඩක් තවත් අපිට දිග බලන එක ඒකකයක් විදිහට හඳුනා ගන්න පුළුවන් පොතාලේ ගැත හොඳට දිග අරින්න මෙන්න මෙහෙම හොඳට මෙහෙම දිග අරින්න බලන්න කොබලන මහපට ඇඟිල්ල අල්ලලා පෙන්නන අනිත් අතින් මහපට ඇඟිල්ල මෙන්න තියෙන සුලංගිල්ල අල්ලලා පෙන්නන සුලංගිල්ල මෙන්න තියෙනවා දැන් මේ සුලංගිල්ලේ ඉඳන් මහපට ඇඟිල්ල දක්වා මෙන්න මෙහෙම කෙලින් අපිට ඉරක් පේන්නේ නැහැ. හැබැයි අපි හිතුවේ මෙන්න මෙතන දැන් මෙතෙන්ට ඕන ඉරක් වගේ එකක් තියෙනවා නේද? ආ දිගක් තියෙනවා. මේකට පොතේ අපි කියනවා වියත. මොකද්ද කියන්නේ? වියත හොඳට අස දිග අරින්න ඕන. මෙහෙම කරන් තිබ්බොතින් එහෙම මේ වියතක් නෙවෙයි ඔයාලනේ. මේ හොඳට දිග අරින්න මෙහෙම ඕන හොඳට මේ රිදෙන්න හොඳට දිග අරින්න ඕන. දිග ඇරලා වියත් කොච්චරක් තියෙනවද අපි දොරේම බලමු ඒක ලේසියිනේ නේද වියත් කොච්චරක් තියෙනවද කියලා ඔන්න බලන්නයි හදන්නේ දොරේ පළල කොහොමද දැන් බලන්නේ වියත් වලින් බලන්න හදන්නේ එක කෙනවලකින් පටන් ගන්න ඕනේ ඔන්න හොඳට අත දිග ඇරලා අපි පුතේ තියෙනවා මෙන්න මෙහෙම අපේ අත හරි තිබ්බ මෙතනට එකයි ඊට පස්සේ ආපහු ඒ අවසාන වෙච්ච තැනේ ආයමත් ගෙනල්ලා අපි මහකට ඇඟිල්ල තියෙනවා ඔන්න යනවා ඉස්සරහට දෙකයි අවසාන වෙන සුලංගිල්ල තියෙන තැනින් ආයමත් මහකට ඇඟිල්ල තියා ගන්නවා ආය යනවා හොඳට දිග ඇරලා තියනවා ඒකත් දැන් මෙහෙම මෙහෙම ඇදේට හිට හිට හැරි හැරි කරෙක් කර කියන්න බෑ අපි පටන් ගන්න සීමාව කියන්නේ එක දිගට ඉස්සරහටම තමයි නේද ගෙනියනවා ඉරක් වගේ හරි ඔන්න තුනයි හරි අවසාන වෙච්ච තැනට ආය ඇඟිල්ල තිබ්බා ආය ගියාම චුට්ටක් අපේ ඇඟිලි එළියට පනිනවා තමයි ඒ වුණාට අපි හතරක් කියලා ගමු ඔන ටීචර්ගේ අතෙන් හතරක් තිබ්බා දොරේ පළල වියක් දැන් පුතාල බලන්න පුතාලගේ වියත දැන් ටීචර්ගේ වියතයි පුතාලගේ වියතයි වෙනස් නේද පුතාලගේ අතේ වියත් කොච්චරක් තියෙනවද කියලා කො බලන්න බලමු අපි දොරේ වියතෙන් දිග වනින හැටි අපි බලමු බලන්න අපේ ළමයි. ඔන්නේ වෙනා අපි අතින් වියත් මැන්න වගේම අපේ කකුල විලුඹ යටිපතුල විලුඹ සහ මහපට ඇඟිල්ල අතර තියෙන පතුල භාවිතා කරලා ඒකට පුතේ කියන පියවර කියලා. පියවර වලින් මනින්නයි හදන්නේ දැන් දොරේ පළල. හරි. මිහින් තමයි අපිට මැරලා පෙන්නන්නේ. හරි. පියවර කීයක් කියනවාද කියලා හරි මිහින් පුතා ගණන් කරන්න බලන්න. එක දෙක හරි හයයි ඔන්න පියවර මනින ආකාරය තමයි ඒ අපිට පෙන්නලා දුන්නේ හරි දැන් පුතාලත් මේ වැඩේ කරන්න ඕන අපේ කකුල් දෙක භාවිතා කරලා අපේ කකුලේ පතුල ඔන්න විලුඹේ සිට අපේ මහපොට් ඇඟිල්ල දක්වා කොටස ඊළඟ කකුල ආය තියන්නේ කොහමද ආය තියන්නේ මෙන්න විලුඹ තියන්නේ මෙන්න මේ මහපොට් ඇඟිල්ල තියෙන තැනටමයි හරි
ඔන්න අරගෙන යනවා. ඊළඟ කකුල මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ ආයෙමත් ඔන්න මේ කකුල ආයෙමත් අපි ඊළඟ දැන් අපිට කකුල් ගොඩක් නැහැනේ. කකුල් දෙකයිනේ තියෙන්නේ නේද? ඒ නිසා කකුලක් මාරුවට කකුලක් කකුලක් මාරුවට කකුලක්. විලුඹේ සිට මහපට ඇඟිල්ල දක්වා තියෙන දිග තමයි අපි පුතේ පියවර කියලා කියන්නේ. එතකොට ඔන්න අති අතේ අපි දිග ඇරලා මෙන්න මේ විදිහට අරගත්තා. මෙතන ඉඳන් මෙතනට තිබ්බ දිගද කිව්ව මොකද්ද? වියත. මොකද්ද අපි කිව්වේ? වියත කියලා අපි වියත් වලින් දිග බැන්න. දැන් පුතේ අපි මෙන්න විලුඹේ සිට මහපට ඇඟිල්ල දක්වා දිය දිගට අපි කියනවා පියවර කියලා. පියවර. එහෙනම් වියතෙන් අපිට දිග මනින්න පුළුවන්. පියවර වලින් අපිට දිග මනින්න පුළුවන්. ආයෙමත් මොකද කරන්නේ? ඊළඟ කකුල ආයෙමත් අරගෙන ආවා. ඔන්න අරන් ගිහිල්ලා ආයෙමත් තියෙනවා ඊළඟ කකුලේ මහපට ඇඟිල්ල ගාවේ විලුඹ. හරි. ඊට පස්සේ ආයෙමත් අනේ කකුල මාරු කරනවා. ඊට පස්සේ ආයෙමත් අපි තියෙනවා මෙන්න මේ විදිහට. ඔන්න එහෙනම් පියවර අපිට 1 2 3 4 කියලා පියවර හතරක් තිබ්බා. අපි බලමු වියතෙන්. ඔන්න 1 2 3 4. ඔන්න වියත් හතරක් තියෙනවා. පියවර පියවරත් හතරයි ටිකක් තියෙනවා. හොඳයි. මෙන්න මේ විදිහට පුතේ අපිට වියත සහ පියවර කියන ඒකක භාවිතා කරලා දිග මැනීමේ හැකියාව තියෙනවා. දැන් ඉතින් දොරේ විතරක් නෙවෙයි අපේ සාලේ ඒ වගේම අපේ මේසේ උපුතාලා කැමති කැමති අපේ ඇඳේ නේද කැමති කැමති දැන් භාවිතා කරන මේ ආකාරයට දිග මනින්න පුළුවන්. එතකොට පුතේ අපි මේ පාඩමෙන් බලාපොරොත්තු වෙනවා උපුතාලා අභිමත ඒකකයේ තෝරා ගන්නකොට දිග මනින්න තෝරා ගන්නකොට ඒකකය ඒ සඳහා භාවිතා කරන්නේ ඔයාලා දිගින් වැඩි නා දිග වැඩි ඒකකයක් ඒ වගේම කොඩා දිගක් නම් නේද දිග අඩුයි නම් ඒ මනින දිග මනින්න ගන්නේ පුංචි ඒකකයක් අභිමත ඒකකේ තෝරා ගන්න එක වැදගත් වෙනවා මේ පාඩමේ අවසාන වශයෙන් ඒ වගේම අභිමත ඒකක නම් කරන්න දැන් මම කියන වලට කළු ලෑල්ල දිග මනින්න කියලා මම අහනවා කළු ලෑල්ල දිග මනින්න සුදුසුම ඒකකයක් මොකක් හරි නම් කරන්න කියලා කාටද කියන්න පුළුවන් බලන්න හසන්ලි ඉස්කෝලේ පන්තියේ තියෙන කළු ලෑල්ල දිගමනින් ඉන්න පුතා මොකද්ද භාවිතා කරන්නේ අපි අහලා බලමු ළමයින්ගේ අඩි රූල අඩි කෝදුවක් භාවිතා කරනවා දැන් තාම අපිට අඩි කෝදුව නම් ගන්න කියලා නෑ ඒ නිසා දැන් මේ බීම බටේ පැන්සල ගිනි කූර එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් කෝටුවක් මේ වෙනකොට කෝටුවක් ගන්න පුළුවන් කොස්සක් ගන්න පුළුවන් සාමාන්‍ය ඒ වගේ දෙකින් අපි කියමු අඩි කෝදුවෙන් තාම අපි දිග බලන්න යන්නේ නැහැ අපිට අඩි කෝදුව හා සමාන දිගින් යුතු කෝටුවක් කපා ගන්න පුළුවන් ඒ සඳහා හසල්ලි කියන්න බලන්න හරි හසල්ලි දිග මලන්න පුරුදු වෙලා තියෙන්නේ අඩි කෝදුවෙන් මේක පාරම මට පේන්නේ ඒ නිසා අපි දැන් අභිමතය කරන්න පුතේ අඩි කෝදුව අපි බලන්නේ හරියටම දිග මනින්න අඩි කෝදුව ගන්න දැන් අපි හරියටම අඩි කෝදුවෙන් දිග මනින්න නෙමෙයි පුරුදු වෙන්න හදන්නේ අපිට ඕනේ මේ අභිමතය එකක් ඔයාලා කැමති එකක් භාවිතා කරලා දිග මනින්න මට කියන්න බලන්න යසිරු යසිරුට මං කිව්වොත් ඔයාලගේ ඉස්කෝලේ තියෙන කළු ලෑල්ලේ දිගමනින්න එහෙම නැත්නම් සුදු පෝරුවේ වයිට් බෝඩ් එකේ දිගමනින්න කියලා යසිරු භාවිතා කරන ඒකකේ මොකක්ද දිගමනින්න භාවිතා කරන්නේ මොකක්ද ගිනි කූරක්ද පොඩි කෝටුවක්ද එහෙම නැත්නම් බීම වටයක්ද වියතද පියවරද මොකක්ද හිතලා කියන්න බලන්න මට බීම වටේ බීම වටේ ගන්නවා. හරි. ඔව් බීම වටේ පුළුවන් අපිට නේද? අපි මත එකක ඇතුළේ බීම වටේ සුදුසුයි. හැබැයි අපි මේ ගිනි කූර වගේ නම් කරොත් තමයි ගැටලුව තියෙන්නේ. නේද? ගිනි කූර වගේ ගත්තොත් අපිට ඒක දිග මනින්න බොහොම අපහසු වෙනවා. මම කියනවා පුතාලගේ පාට පෙට්ටියේ දිග මනින්න කියලා. කිසර පාට පෙට්ටියේ දිග මනින්න කියලා කිව්වොත් මම පුතා ගන්නෙ මොකද්ද? අපි මත එකකේ විදියට. මොකද පුතේ
මොකද ගන්නෙ? ගිනි කූර. හා ගිනි කූර පාට පෙට්ටිය දිගා ඩොයිනේ නේද? ඒ නිසා චූටි එකක් තමයි ගන්න ඕනේ. හා ගිනි කූර තමයි ඕන්න කිසල ගන්නවා කියන්නේ එහෙනම් ගැලපෙනවනේ. හානේ. එහෙමනම් අපේ දිගමැනීම කියන පාඩම අවසානයේදී අරමුණු වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ අපේ දරුවෝ මේ දිග මනින්ද භාවිතා කරන යොදා ගන්න ඒකකේ නිවැරදි ලෙස පරිහරණය කරනවද ඒ වගේම නිවැරදි ලෙස භාවිතා කරනවද කියන එක හරියට දිග මනින්නත් ඕන මනින්න ගන්න ඒකකය වැදගත් වෙනවා ඒක දිග වැඩි එකද දිග අඩු එකද කියලා බලලා ඊට පස්සේ තමයි තෝරගන්නේ මොකක්ද අපි දිග මනින්න ගන්න කියන එක හරි හොඳයි එහෙමනම් ඔන්න අපේ 11 වෙනි පාඩම් තේමාව දිග මැනීම පාඩම මේ විදිහට අපි නිමා කරනවා ඊළඟට පොතේ අපි යන්න හදන්නේ අපේ දෙමළ පාඩමට එහෙනම් දෙමළ පොත් අරගෙන අපි දෙමළ භාෂාවේ අපේ පවුල සමාජිකයන්ව හඳුනගන්නයි හදන්නේ. එන්න බලන්න එහෙනම් දෙමළ පොතත් අරගෙන. හොඳයි. මෙන්න ඉන්නවා අපේ අම්මා. හරි. අම්මලා අපි දෙමළ භාෂාවෙන් කතා කරන්නේ කවුරු කියලාද තමයි ඔන්න දැන් බලන්න හදන්නේ. අපි අම්මට ලස්සන සින්දුවක් කියන්නයි යන්නේ. ඔන්න බලන්න දෙමළෙන් තමයි කියන්නේ. අම්මා එංගල් අම්මා Amma, ingel amma, amma, ingel amma, la la, la 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 la. Amma ada kalau kita kata kare, ah ingel kare mage kila kena pede mage amma, amma ada kalau kita kata kare. Amma kiela maine de eka tamai ona demala bhashawen tammata kiyanne kawuru kiyala da pote amma kiela mai api hena liya gamu amma ammata kiyanne amma kiela ma tamai hola ena dan amma hari ne ilagada kawuda inne ape taatta innawa neida hari ona man taatta wat andinawa ilagada Nah, aman lagi aku saya nanti ngapain tata, nih deh. Hari online nama, ngapain tata? Hena ngon man taatla sindo kiana yani, mana de? Bala nahagana, apa enggel apa, apa enggel apa, apa enggel apa, lala, lala lala lala, ena kalo kira de me taatla kiana pute, kalo kira de kiana. Mama tata, enggel tata, kira nih mau kiri, kau udah Apa, enggel apa, tata, magi tata, ah, apa, enggel apa, enak kau udah kira tuh kian nih, apa, enak apa dia mau putih, tata pahani, tata tuh kian nih api, apa kira, kau udah, enak amai, අපයි ඉන්නවා තව කවුද අපේ ගෙදර ඉන්නේ බලමු බලන්න ඔන්න පොතේ ඊළඟට ඇවිත් තියෙනවා අක්කා ඔන්න අක්කලත් අපි සින්දුවක් කියන්නයි හදන්නේ අක්කා එංගල් අක්කා අක්කා එංගල් අක්කා අක්කා එංගල් අක්කා ලල්ලා La 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 la. Kau orang kira tak kata kiwe? Mage akka kira kiwe kau orang tuh mana? Akka kira mana sama ini ada? Ini nanti pada demane. Akka ada kira ni amma tamma kira na mage ma. Akka kira mana? Hari mana sih ni? Orang nanti apa teh? Akka kira mana ya? Gan, nama. Akka. Ini orang kita ini orang apa? Tawa kau deh. Ayah, nih, apa yang ayah mau tanya mau balan? Padahal, ayah bilang ini gitu deh. Ayah tuh sindu mak apa kian lah hadan nih. Mana dia cekian apa sindu mak? Anna, enggel Anna,
මාරු කියලාද කියවේ විහන්සා? අන්නා කියලා නේද? අන්න හොඳයි. එහෙනම් අපි ඔන්න අයියාද කියන්නේ දෙමළ භාෂාවෙන් අන්නා කියලා. ආ අපි ඔන්න ලියා ගන්නවා අන්නා. ඔන්න දැන් තව කවුද එන්නේ ඉන්නේ අපේ ගෙදර? ආ තව කට්ටිය ඉන්නවනේ. ආ නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්න පුළුවන් නේ අපේ ගෙදර නේද පුතේ? ඔව්. ඒ නිසා අපි නංගිවයි මල්ලිවයි කවුද කියලා හඳුන ගන්නවා ඔන්න. ඊළඟට අපි ඊළඟට නංගි වගේම බලන්න. දැන් අම්මට නම් අම්මමයි, අක්කට නම් අක්කමයි, නංගිට නම් නංගිමද කියලා බලමුකෝ බලන්න. නංගි වන්දිමුකෝ අපි ඉස්සරලා මෙහෙමනම්. ඔන්න හැමනම් නංගි බබත් ඇවිත් ඉන්නේ දැන්. නංගිටත් අපි සින්දුවක් කියමු පවුන අනිත් හැමෝටම කියපු එකේ නේද? தங்கே எங்கள் தங்கே தங்கே எங்கள் தங்கே தங்கே எங்கள் தங்கே லல்லா லலலலா சரி கவுரு கேனது கேவி நாங்கிட்ட தங்கே கேன என்ன பத்தி தங்கே அப்படி என்ன ஒண்ணு නංගිට කියන නමක් ලියා ගන්නවා. තංගෙයි 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 තංගෙයි. හරි. තව කවද එක්කන් එන්න තියෙන්නේ අපිට? තව කවද ඉන්නේ? ආ මල්ලි ඉන්නවා. මල්ලි අම්මෝ අමතකුණොත් එම් හරි සෙල්ලමක් තමයි වෙන්නේ නේද? ආ එනිසා මල්ලිවත් එක්කන් එමු බලන්න. ච එන මල්ලිටත් ලස්සන සෙල්ලමක් කියන්නයි යන්නේ. තම්බි එංග තම්බි තම්බි එංග තම්බි තම්බි එංග තම්බි ලාලා 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 කාරු කියනද කියුවේ? ඈ තම්බි කිව නේද? ආ ඉතින් අපි ලියාගමු එයාගේ නම තෝරන්න තම්බි කියලා. තම්බි 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 කියන්නේ කාටද පුතේ? මල්ලිට. හරි. එහෙමනම් ඔන්න දැන් අපි පවුල සමාජික හැමෝමම දන්නවා නේද? එහෙනම් අපිට ලස්සනට සින්දුව කියන්න පුළුවන් හැමෝම දිහා බලන්න. දැන් පවුලේ අපේ ගෙදර ඉන්න පුළුවන් හැම කෙනෙක්ම මෙතන ඉන්නවා. හරි. එහෙනම් හැමෝම නැගිටින්න බලන්න. අපි ලස්සනට මේ සින්දුව කියමු. ආ පොඩි ගගහ. ආ ලස්සනට අපි සින්දුව කියමු බලන්න. ඔන්න අම්මා, අප්පා, අක්කා, අණ්ණා, තංගෙයි, තම්බි මේ හැමෝම අපි එකපාර කියන්නයි හදන්නේ. Amma engal amma appa engal appa akka engal akka anna engal anna tangai engal tangai tambi engal tambi la 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 hari ඔන්න හැමන අම්මා අම්මමයි අප්පා තාත්තා අක්කා අක්කමයි අණ්ණා අයියා තංගී නංගී තම්බි මල්ලි හරි මේ විදිහේ නම් දරුවනේ අපිට අපේ පවුලේ සමාජිකයව කොහොමද ආමන්ත්‍රණය කරන්නේ දෙමළෙන් කතා කරන්නේ කොහොමද දෙමළෙන් කියලා ඔන්න පොඩ්ඩ පුහුණු වෙන්න හැකියාව තියෙනවා. ඉතින් අද අපේ ගැන්ජේ පාඩම වගේම දෙමළ පාඩමත් අපේ දරුවෝ හොඳින් ඉගෙන ගත්තා කියලා මම හිතනවා.